හලෝ පුංචි යාලුවනේ, කොහොමද ඔයාලට? ඔන්න අදත් මිස්ටර් දෙවිඩෝ ආවා ඔයාලට ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරගෙන. හා, ඔයාලා මේ දවස්වල යාලුවනේ සෙල්ලම් කරලා සතුටෙන් නේද ඉන්නේ? ආවෝ බොහොමයි, මිස්ටර් දෙවිඩෝ නම් හරිම සතුටෙන් තමයි ඉන්නේ. හා යාලුවනේ, අද වීඩියෝ එකෙන් ඔයාලට මෙන්න මේවා ගැන තමයි කියලා දෙන්න හදන්නේ. ඔයාලා මේවා දැකලා තියෙනවද? සමහර පුංචි යාළුව දැකලා තියෙනවලු, සමහර පුංචි යාළුව දැකලා නැහැලු. ඔන්න යාළුවනේ, අද මේවා ගැන තමයි මිස්ටර් දෙවිඩෝ කියලා දෙන්න හදන්නේ. හා යාළුවනේ, එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයා තාමත් මිස්ටර් දෙවිඩෝ YouTube channel එක subscribe කරලා නැත්තම් ඔන්න ඔය පහලින් තියෙන රතු පාට subscribe button එක දාංගාලා ඔබලා මිස්ටර් දෙවිඩෝ අරගෙන එන මේ වගේ වැදගත් වීඩියෝ බලන්න එකතු වෙන්න. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු යාළුවනේ. යාළුවනේ, ඔයාලා දන්නවද මේ මොනවද කියලා යාළුවනේ? සමහර පුංචි යාළුවෝ හරියටම කිව්වා. ඔන්න මිස්ටර් දෙවිඩෝ අද මේවා ගැන කියලා දෙන්න. අගන්නකෝ. මේවට යාළුවනේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඩස්ට්බින් කියලා. මොකද යාළුවනේ? ඩස්ට්බින් කියලා තමයි කියන්නේ. සිංහලෙන් කියන්නේ යාළුවනේ කසල බඳුන කියලා. කසල බඳුන් තියනවා 1යි 2යි 3ක්. කසල බඳුන් 3ක් තියනවා. ඩස්ට්බින් 3ක් තියනවා යාළුවනේ. යාළුවනේ, මේ ඩස්ට්බින් වල පාට මොනවද බලමු අපි යාළුවනේ. මේ මොකද්ද යාළුවනේ? මේ මොන පාටද? ඔරේන්ජ් කලර්. තැඹිලි පාට නේද? මේ මොන කලයකද යාළුවනේ? මේ මොන පාටද කියන්න බලන්න. ඔයා හරියටම හරි. නිල් පාට. නිල් පාටට ඉංග්‍රීසියෙන් කියන්නේ බ්ලූ කලර් කියලා. මේ මොන කලයකද යාළුවනේ? බොහොම හොඳයි ඔයා. මේ තමයි ග්‍රීන් කලර්. ග්‍රීන් කලර් කියලා කියන්නේ කොළ පාටට. ඔයා හරිම හොඳයි. යාළුවනේ, මේ ඩස්බින් වලින් තියෙන ප්‍රයෝජන හිම මිස්ටර් ඩෙවිඩ් ඔන්න මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න. යාළුවනේ, මේ ඩස්බින් වලට දාන්නේ මොනවද කියලා ඔයාලා දන්නවද? ඉවත දාන කැලි කසල නේද? යාළුවනේ, අපි ගෙදර විතරක් නෙමෙයි පෙර පාසලේ පාසලේ ඉවත දමන කුණු එකම භාජනයකට දාන්න හොඳ නෑ යාළුවනේ. ඒ ඇයි දන්නවද? අපි ඒවා නිවැරදිව හරි විදිහට මෙන්න මේ කසල බඳුන් වලට මේ ඩස්බින් වලට දාන්න ඕනේ. එතකොට තමයි යාළුවනේ පරිසරය පිරිසුදුව තියාගන්න පුළුවන් වෙන්නේ. යාළුවනේ, මේ මේ එක එක ඩස්බින් වලට දාන කැලි කසල වර්ග තියෙනවා යාළුවනේ. මිස්ටර් ඩෙවිඩ් ඔන්න ඒවා ගැන කියලා දෙන්න. යාළුවනේ, ඔයාලා දන්නවද මෙන්න මේ ඔරේන්ජ් කලර් ඩස්බින් එකට දාන්න යාළුවනේ ප්ලාස්ටික් පොලිතින් ඒ වගේ දිරන්නේ නැති දේවල් තමයි මෙන්න මේකට දාන්නේ. මෙන්න මේකට ට්‍රිංගල දානවා යාළුවනේ. ඔයාලා දැක මේ වටේ කුණු දාලා තියෙනවද යාළුවනේ? මෙන්න මෙතනින් කුණු දානකොට ඔන්නෝම පියන ඇරිලා අය මෙන්න මෙහෙම වැහෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ, මෙන්න මේ නිල් පාට ඩස්බින් වලට දාන්න යාළුවනේ පත්තර කෑලි, කොළ කෑලි, කාඩ්බෝඩ් කෑලි වගේ දේවල් තමයි මෙන්න මේ නිල් පාට ඩස්බින් එකට දාන්නේ. යාළුවනේ, මේ කොළ පාට ඩස්බින් එකට දාන්න යාළුවනේ අපි ඉවත දමන ආහාර. අපි ඒ කියන්නේ යාළුවනේ ඔය පළතුරු කෑලි, එළවලු කෑලි, ඉවත දමන ඔය ආහාර කොටස්, අන්න ඒ වගේ දිරන දේවල්, ඒ වගේ දේවල් දාන්න යාළුවනේ මෙන්න මේ කොළ පාට ඩස්බින් එකට. යාළුවනේ, මේ ඩස්බින් තුනට අමතරව රතු පාට ඩස්බින් එහෙමත් සමහර අය පාවිච්චි කරනවා. ඒ රතු පාට ඩස්බින් වලට දාන්න යාළුවනේ වීදුරු වගේ දේවල්. යාළුවනේ, ඉතින් ඔයාලා ඒ වගේ දේවල් වීදුරු පාවිච්චි කරන්නේ නැහනේ. ඉතින් ඔයාලා පාවිච්චි කරන දේවල් මෙන්න මේ වගේ පාට තුනේ ඩස්බින් වලට වෙන වෙනම දාන්න ඕනේ. මේකට දාන්නේ මොනවද යාළුවනේ? ප්ලාස්ටික් පොලිතින් වගේ දිරන්නේ නැති දේවල් මෙන්න මෙතනින් දානවා යාළුවනේ. ඊට පස්සේ පියන වැහෙනවා. මේකට දාන්න යාළුවනේ, මේ නිල් පාටකට දාන්න යාළුවනේ කඩදාසි, කොළ, කාඩ්බෝඩ් වගේ දේවල් මෙන්න මෙතනින් දානවා යාළුවනේ. මෙන්න මේකට දාන්න යාළුවනේ ඔයාලා පෙර පාසල් ගිහිල්ලා, ඉස්කෝලේ ගිහිල්ලා,
කෑමහෙම කනවනි මෙන්න මේ වගේ ලංච් බොක්ස් එකක්න අරගෙන යන්න වාලා නේද. ඉතින් මේක ඇරලා කෑම කාලා කෑම කාලා ඉතුරු වෙන දේවල් තියෙනවා නේද යාළුවනේ, අන්න ඒවා දාන්න යාළුවනේ මෙන්න මේකට. එතකොට තමයි යාළුවනේ පරිසරය පිරිසිදුව තියාගන්න පුළුවන් වෙන්නේ. මිස්ටර් දෙවිඩ්ගේ ලංච් බොක්ස් එක තමයි මේක. මේක මොන කලේකද යාළුවනේ? රෝස පාට නේද, පින් කල. ඔයාගේ ලංච් බොක්ස් එක මොන පාටද යාළුවනේ? එක එක පාට කියනවා මගේ පුංචි යාළුවෝ. යාළුවනේ අපි දැන් මේ පාට තුනේ ඩස්බින් වලට එක එක කැලි කසල දාමු යාළුවනේ. එතකොට මගේ පුංචි යාළුවන්ට හොඳට මතක හිටිනවා. යාළුවනේ මෙන්න තියනවා රස කෑවක්. මේ මොනවද යාළුවනේ? ලොලිපොප් නේද? මිස්ටර් දෙවිඩ් දැන් මේ ලොලිපොප් එක කන්න හදන්නේ. කඩාගමු අපි ඒක බලන්න යාළුවනේ. හරිම රස ලොලිපොප් එකක් යාළුවනේ. යාළුවනේ මේ පොලිතින් එක මේ තියෙන යාළුවනේ පොලිතින් ආවරණයක්නේ, අපි ඒක කඩා ගන්න ඕනේ යාළුවනේ. අපි කඩාගමු යාළුවනේ. කඩා ගන්න ඕනේ යාළුවනේ ඒක පරිස්සමට. පොලිතින් ආවරණේ ඉරනවා යාළුවනේ. ලොලිපොප් එකේ ආරක්ෂාවට තමයි පොලිතින් ආවරණයක් තියෙන්නේ. අපි ඒක බොහොම පරිස්සමෙන් ගලව ගන්න ඕනේ. මෙන්න තියෙනවා අපේ ලොලිපොප් එක. දැන් මේ පොලිතින් ටික විසි කරලා දානවද යාළුවනේ? විසි කරලා දාන්නේ නැහැ. මේ පොලිතින් දාන්න යාළුවනේ කියන්න බලන්න, ඔරෙන්ජ් කල ඩස්බින් එකටද, බ්ලූ කල ඩස්බින් එකටද, ග්‍රීන් කල ඩස්බින් එකටද පොලිතින් දාන්නේ? මේවා දිරන්න ඇති දේවල්. මොකටද යාළුවනේ? ඔරෙන්ජ් කල ඩස්බින් එකට. ඔන්න අපි දාමු යාළුවනේ. අපි දැම්ම යාළුවනේ. යාළුවනේ ලොලිපොප් කාලා මේ ඉතුරෙන ප්ලාස්ටික් බටේ යාළුවනේ මේ මොන ඩස්බින් එකට දාන්න යාළුවනේ? ප්ලාස්ටික් කියන්නේ දිරන්න නැති දෙයක් කියන්න බලන්න. ඔරෙන්ජ් කලර් ඩස්බින් එකට නේද? අපි ඒකත් දාමු යාළුවනේ. එන්න මෙහෙම පියන ඇරලා දාමු යාළුවනේ. හරි, අපි හරියටම දැම්ම යාළුවනේ. මෙන්න තියනවා යාළුවනේ රසම රස කෑමක්. මේ මොනවද යාළුවනේ? කෙසෙල් ගෙඩියක් නේද? කෙසෙල් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද යාළුවනේ? බනාන කියලා නේද? ඔයා හරිම හොඳයි. අපි දැන් ඒකත් කමු යාළුවනේ. කමුකෝ බනාන ගෙඩිය. යාළුවනේ අපි කන කෙසෙල් වල මෙන්න මේ කෙසෙල් එල්ල මොන ඩස්බින් එකටද දාන්නේ යාළුවනේ? මෙන්න මේ කොළපාට එකට නේද? මේවා යාළුවනේ දිරන දේවල්, දිරන කෙලි කසල. ඒක නිසා යාළුවනේ අපි ඒවා දාන්නේ මෙන්න මේ කොළපාට ඩස්බින් එකට. අපි ඒක හරියටම දැම්මා. ඔන්න යාළුවනේ අදින් පස්සේ කෙසෙල් කාලා ලෙලි පාරේ හැම දාන්න එපා යාළුවනේ. අම්මෝ ඒ කෙසෙල් ලෙල්ලක් පෑගිලා පුංචි අයට අනතුරක් වෙන්න පුළුවන්. ලිස්සලා යනවා. ගාල ලිස්සලා ගිහිල්ලා පුංචි ඔයාලටම තමයි අනතුරු වෙන්නේ. ඒක නිසා මෙන්න මේ වගේ කොළපාට ඩස්බින් එකට කෙසෙල් ලෙලි. ඒ විතරක් නෙමෙයි, ඔයාලා කෑම කාලා ඉතුරු වෙන කෑම දේ කොටස්, පළතුරු වල ඒක ඉතුරු වෙන දේවල්, අන්න ඒ වගේ දිරන දේවල් මේකට දාන්න ඕනේ යාළුවනේ. තව බලමු. මේ මොකද යාළුවනේ? කාඩ්බෝඩ් කෑල්ලක් නේද යාළුවනේ? කාඩ්බෝඩ් දාන්න යාළුවනේ. කියන්න බලන්න මොකේටද කාඩ්බෝඩ් දාන්නේ? මෙන්න මේක ඇතුළට නේද? බ්ලූ කලර් ඩස්බින් එක ඇතුළට. අපි ඒක ටිකක් නවලා දාමු යාළුවනේ. අපි දැන් මේක දාමු යාළුවනේ. ඩිං 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 මින් 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 ඩිං. හරියටම අපි දැම්ම නේද යාළුවනේ? යාළුවනේ මෙන්න තියෙනවා කොළ දෙකක් නේද? කඩදාසි කොළ නේද? ඒවත් යාළුවනේ අපි දාන්නේ මෙන්න මේ නිල් පාට ඩස්බින් එකට යාළුවනේ. කඩදාසි කාඩ්බෝඩ් දාන්නේ මෙන්න මේ නිල් පාට ඩස්බින් එකට. ඔයාලත් පෙර පාසලේ
ස්කෝල ඉවතදාන කඩදාසි කොල කාඩ්බෝඩ් කැලි මෙන්න මේ වගේ නිල්පාට ඩස්බින් එකට දාන්න ඕන යාළුවනි. මෙන්න තියෙනවා මේ මොනවද යාළුවනේ? මූඩි නේද? ප්ලාස්ටික් මූඩි. යාළුවනේ මේ මොන කලයකද? බ්ලූ කලර් නේද? මේක මොන කලයකද යාළුවනේ? පර්පල් කල දම්පාට නේද? යාළුවනේ මේවා ප්ලාස්ටික් මූඩිනේ. ප්ලාස්ටික් දාන්නේ මොන ඩස්බින් එකටද යාළුවනේ? ඔරේන්ජ් කලර් ඩස්බින් එකට නේද? අපි ඒවත් දාමු යාළුවනේ. මේක ඔරේන්ජ් කලර් ඩස්බින් එකට. රින් 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 රින්. හරියටම දැම්මා. මෙන්න තියෙනවා යාළුවනේ තවත් කෑම. ඔයාලා හරි මාසයි මෙන්න මේ වකන්න. මේ මොනවද? චොක්ලට් නේද? චොක්ලට් කන්න මිස්ටර් ඩේවිඩ්ව තාරි මාසයි. ඉතින් යාළුවනේ මේ චොක්ලට් එක කන්න කලින් අපි දැන් මේ කොලේ ඉරලා මේ චොක්ලට් කනවනේ යාළුවනේ. මම කනවා. ඔයාලා චොක්ලට් කන්න ආසයිනේ. ඔයාලට කෑල්ලා කන්න යාළුවනේ. කියන්න. යාළුවනේ අපි චොක්ලට් කනවනේ. චොක්ලට් කහලා ඉවත දාන මෙන්න මේ කොලේ දාන්න යාළුවනේ. මෙන්න මේ ඔරෙන්ජ් කලර් ඩස්බින් එකට තමයි මේවා දාන්න යාළුවනේ. බොහොම හොඳයි ඔයාලා. මිස්ටර් ඩෙවිඩ් ගාව තියෙනවා තවත් රසම රස කෑමක්. මෙන්න මේවා බිස්කට් පැකට් එකක්. ඒක කඩාගමු අපි බලන්න යාළුවනේ. කඩමු කඩමු කඩමු. මේකත් යාළුවනේ පොලිතින් පැකට් එකක් යාළුවනේ. ඔයාලා මේවා කන්න ආසයි නේද? බිස්කට්. මෙන්න මේ බිස්කට්. ඔයාලා මේව කනවා නේද යාළුවනේ? ඉතින් යාළුවනේ මේ බිස්කට් කා. මේ බිස්කට් වල දැන් අපි හිතමු කී යාළුවනේ බිස්කට් කාලා කාලා ඔයා කන්නේ නැතුව ටිකක් ඉතුරු වෙනවා. අපි හිතමු මෙන්න මේ ටික ඉතුරු වෙනවා කියලා. ඉතින් යාළුවනේ මේවා පාරේ මිදුලේ තැන තැන විසි කරලා දාන්න නෑ. කාලා ඉතුරු වෙන දේවල් යාළුවනේ අපි දාන්නේ මෙන්න මේකට. ඉතින් යාළුවනේ අපි අර කලින් කිව්වනේ අපේ ආහාරවල ඉතුරු වෙන කොටස් මෙන්න මේකට තමයි දාන්නේ. ඔන්න ඔයාලා මෙන්න මේකට දාන්න ඕනේ යාළුවනේ. පොලිතින් කවර දාන්න ඕනේ? මෙන්න මේ ඔරේන්ජ් කලර් ඩස්බින් එකට. අපේ ඩස්බින් දැන් ගොඩාක් පිරිලා යාළුවනේ කුණුවලින්. මේ මොකක්ද යාළුවනේ? කෑමෝතන කොලයක් නේද? ලන් ෂීට් එකක්. ඉතින් යාළුවනේ මේ වගේ කෑමෝතාගෙන ඇවිල්ලා කෑම කාලා මෙන්න මේ කොල පරිසරයට නම් දාන්න එපා යාළුවනේ. මෙන්න මේ වගේ මේවා යාළුවනේ පොලිතින්නේ. මේවා දිගන්නේ නෑ යාළුවනේ. මේවා පොළොවට දැම්මහම යාළුවනේ පරිසරයට දැම්මම පරිසරය අපවිත්‍ර වෙනවා. ඒක නිසා මෙන්න මේ ඔරේන්ජ් කලර් ඩස්බින් එකට තමයි ඒවා දාන්න ඕනේ යාළුවනේ. ඔයාලට තේරුණා නේද යාළුවනේ? හරියට අපි නිවැරදිව කැලිකසල වර්ග කරලා ඩස්බින් වලට දාන්න ඕනේ. යාළුවනේ අපි මේ විදිහට හරියටම අපේ ඉවත දාන කුණු මේ විදිහට වර්ග කරලා ඩස්බින් වලට දැම්මහම අපිට ප්‍රයෝජන ගොඩාරියක් ලැබෙනවා යාළුවනේ. ඒ මොනවද කියලා ඔන්න මිස්ටර් ඩෙවිඩ් වලට කියනවා. පළවෙනි එක තමයි යාළුවනේ අපේ පරිසරය පිරිසිදුව තියාගන්න පුළුවන්. දෙවෙනි එක තමයි යාළුවනේ මේ කැලිකසල වලින් යාළුවනේ බලශක්තිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ මේ විදුලි බලය නිෂ්පාදනය කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අපේ සෞඛ්‍ය ආරක්ෂාවට මෙන්න මේ කැලිකසල හරියට බැහැර කරන එක හරිම වැදගත් යාළුවනේ. සෞඛ්‍ය ආරක්ෂාවට ඔය ඩෙංගු මදුරු එහෙම බෝ වෙන්නේ යාළුවනේ අපි හරියට කුණු නිවැරදිව මේ භාජන වලට දැම්මේ නැති වුණාම. ඒක නිසා ඔන්න ඔයාලා හරියට මේ කුණු නිවැරදිව ඩස්බින් එකට දාන්න ඕනේ යාළුවනේ. හතරවෙනි එක තමයි යාළුවනේ කොම්පෝස්ට් පොහොර හදාගන්න. ඉතින් යාළුවනේ මේ කුණු කසල හරියට අපි බැහැර කරනකොට අපිට ඒ වගේ කොම්පෝස්ට් පොහොරත් හදාගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි යාළුවනේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය. ඉතින් යාළුවනේ මේ වගේ දේවල් වලින් විසිතුරු එක එක ලස්සන දේවල් හදන්නත් පුළුවන්. යාළුවනේ අද වීඩියෝ එක අවසන් කරලා මිස්ටර් ඩෙවිඩ් යන්න තමයි හදන්නේ. යන්න කලින් යාළුවනේ පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔන්න අදින් පස්සේ කැලිකසල ඔයාලා කන ටොපි කොල, චුයිංගම් කොල, චොකලට් කොල, බිස්කට් පැකට්, ඒ විතරක් නෙමෙයි ඉවත දාන ආහාර දේවල්, පොලිතින්, ප්ලාස්ටික්,
කිසිම දෙයක් යාළුවනේ පරිසරයට නම් දාන්න එපා යාළුවනේ. ඒ මොනොත් අපේ මේ ලස්සන ලෝකේ විනාශ වෙනවා. ඒක නිසා ඔයාලා ඒවා නිවැරදිව මිස්ටර් ඩෙවිඩ් කියලා දුන්න විදිහට මෙන්න මේ වගේ ඩස්බින් වලට දාන්න පුරුදු වෙන්න. ඒක බොහොම හොඳ දෙයක් යාළුවනේ. මිස්ටර් ඩෙවිඩ් එහෙනම් ගිහිල්ලා එන්න. යන්න කලින් ආයමත් ඔයාලට මතක් කරනවා, ඔයාලා මිස්ටර් ඩෙවිඩ් YouTube channel එක subscribe කරලා නැත්තම් ඔන්න ඔය පහලින් තියෙන රතු පාට subscribe button එක ටාංගාලා ඔබලා මිස්ටර් ඩෙවිඩ් අරගෙන එන මේ වගේ ලස්සන වීඩියෝ බලන්න දිගටම එකතු වෙන්න. ඒ විතරක් නෙවෙයි, මේ පණිවිඩය වැඩිහිටියන්ට මිස්ටර් ඩෙවිඩ්ගේ මේ වීඩියෝ එක පුංචි අයට වැදගත් නිසා ඔයාලගේ පෙර පාසලේ ඉස්කෝලේ WhatsApp group එකට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද එතකොට පුංචි යාළුවෝ හැමෝම අපේ පරිසරය ආරක්ෂා කරගන්න එකතු වෙනවා. ඒක බොහොම හොඳ දෙයක් නේද වැඩිහිටියනි? බොහොම හොඳයි. එහෙනම් මිස්ටර් ඩෙවිඩ් ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම මිස්ටර් ඩෙවිඩ් ආදරේ. ජය වේවා.